ගාලු මෝදුර විරෝධතාවයේදී බණ්ඩාරනායක පිළිරුවාසල ඊයේ කණ්ඩායම් දෙකක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. බණ්ඩාරනායක පිළිරුවේ දැස් බැඳීමට කටයුතු කොට පිළිරුව පාමුල ඇහැරෙන නම් ප්‍රසංගයක් සංවිධානය කර තිබුණු අතර එය සංවිධානය කළ කණ්ඩායම් සහ පිළිරුව අසල නිර්පාක්ෂික අරකලේ නමින් අට්ටාලියක් ඉදි කරගෙන සිටි කණ්ඩායම් අතරයි මෙහිදී ගැටුමක් ඇතිව තිබෙන්නේ. अरे अरे वा वीडियो का नाम ले ले वीडियो का नाम बंद है ए हां वीडियो बना बोल ए मां वीडियो बना बोल मां वीडियो बना කෙසේ වෙතත් මෙම ගැටුමේදී එක් ස්වාමීන් වහන්සේ නමකට පහර දී ඇති අතර එම පහර දීමෙන් තුවාල ලැබූ හිමි නම පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අලව්වේ ධම්ම සුජාත හාමුදුරුවෝ කියලා කියන්නේ ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේ කෙනෙක්. ආරණ්‍ය වාසීව හිටපු මේ ස්වාමීන් වහන්සේ ගාලු මුවතර පිටි අරගලේ නැමැති ස්ථානයට ගියාම මේ අරගලේ යෙදෙන සන්නස්කලගේ නිගණ්ඨ නිකායේ ඩයස්පෝරාවේ සල්ලි මත යැපෙන නානගේ බුරියානි කාපු එවුන් අද මේ ධම්මසුජාත ස්වාමීන් වහන්සේට පාර දීලා තියෙනවා. පාර දීලා තියෙන්නේ උන්වහන්සේගේ කටට පාර දීලා තියෙන්නේ තොපේ බණ කියන එක අපි නවත්තනවා කියලා. මේ අතර අද දිනේදී නිර්පාක්ෂික ජන අරගලේ නම් කණ්ඩායම මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ අරගලේ සැබෑ අරුත නොදත් පිරිසක් කූඩාරම්වල රැඳී සිටමින් විවිධ කඩාකප්පල්කාරී කටයුතු සිදු කරන බවයි. අපි ආණ්ඩුවට කල් දෙනවා පැය 24ක් ඇතුළත අත්තරංගුඩ ගන්න භික්ෂුන් වහන්සේට පහර දීපු පුද්ගලයන්ව. ඒ වගේම අපි කියනවා උපුල් ශාන්ත සන්නස්ගලගේ අරගලයන් නෙමෙයි මේක. අවීංසක මිනිස්සුන්ගේ ස්වාධීනව කතා කරන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා පෙන්වන්න බැරි ආගමක් දහම පෙන්වන්න බැරි ශාස්ත්‍රීය වහන්සේ නමක් පෙන්වන්න බැරි උම්මත්තක කල්ලියක් මේ භූමිය තුළට ඇවිල්ලා සියලු මිනිස්සුන්ට සබෑ නිදහස් දේශපාලන අදහස් තියෙනවා. නමුත් ඒ බණ්ඩාරනායක පිළිරුවේ මූනේ කළු රෙදි ඔතලා මේ මොන පිස්සද මේ අරගලය කරන්න ඇවිල්ලා තින්නේ. බුද්ධිමත් විඥානයක් තියෙන අරගල කරුවෝ ටිකක් මෙතනට ඕන. මේ දෙකයි පණ කල්ලතෝණිය ඇවිල්ලා නිකන් හිපිය වගේ ටිකක් ඇවිල්ලා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නිදහස් අරගලය විනාශ කරනවා නම් ඒකට කවුද වග කියන්නේ? පීසියා හිටයින් මහාම රාජකාරිය ඇවිල්ලා භික්ෂුන් වහන්සේගෙන් ප්‍රකාශ අරගෙන ඇතුළත් වෙලා ඉන්න ස්පිරිතාලට කියලා වහාම කට උත්තර අරගෙන වහාම මුන් අත්තලන් උඩ ගන්නවා. අරගලයට සම්බන්ධ නැති බිරිස් වලින් නිර්පාක්ෂික අරගල කරුවන්ට මේවන විට බලපෑම් සිද්ධ වෙමින් පවතිනවා. එහෙන් බලපෑම් කරන කණ්ඩායම් වලට අපි කියනවා ගංජා සිගරට් සහ ඔබ පාවිච්චි කරන අනිකුත් මත්ද්‍රව්‍ය නොමැතිව පුළුවන් නම් මේ අරගල භූමිය රැඳිලා පෙන්වන්න. ඒක එහෙම කරන්න බැරි නම් අපි කියනවා ආණ්ඩුවට අපි බය නැහැ. කයිචාණ්ඩුවන්ට කොහොමත්ම බය නැහැ. බය නම් අපි එන්නෙත් නැහැ. තානේ වැටවල් ගහගෙන යම් ආකාරයට ඉඩම් බෙදාගෙන වගේ යම් පිරිසක් සංවිධානාත්මකව යම් ආකාරමේ අරගලයේ විනාශ කිරීමේ ස්වරූපයෙන් පෙනී ඉන්නවා. ඒගොල්ලෝ අරගලයට ලොකු සහයෝගයක් ලබා දෙන පාටක් පේන්නේ. මේ පිරිස භික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි මාධ්‍යවේදීන්ට පහර දීලා තියෙනවා. ඒ වගේම තමයි ෆාදර්ස්ලාට පහර දීලා තියෙනවා. විශේෂයෙන් මේ අපි මෙතන වැඩවාසය කිරීම සම්බන්ධ ඒගොල්ලන්ට ලොකු ගැටලුවක් තියෙනවා. භික්ෂු විරෝධයක් ඒ යම් කුඩා කණ්ඩායමක් විසින් ඇති කරගෙන තියෙනවා. කුඩා කණ්ඩායමක් මේ විදිහට මේ අරගලයේ දියාරු කරන ස්වරූපයෙන් කටයුතු කරනවා. මේ අතර ඊයේ බණ්ඩාරනායක පිළිරුවේ දැස් බැඳ සිදු කළ ක්‍රියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරීන් මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡා කළ උතවත් කාරණාවක් තියෙනවා. පසුගිය අප්‍රේල් මාස 22 වෙනිදා තමිල් ගාඩියන් වෙබ්ස් අඩවිය ලිපියක් පළ කරනු ලබනවා. ගෝඨා ගෝගම බණ්ඩාරනායක ප්‍රතිමාව බිඳ දැමිය යුත්තේ ඇයි කියන ලිපිය. මේ ලිපියෙන් උන් අභියෝග කරනවා බණ්ඩාරනායක මහතා दर्शन බණ්ඩාරනායක මහතාගේ දැක්ම මේ කතිකාව හරහා තමයි අද තියෙන මේ සිදුවීම නැවත නිරීක්ෂණය කරන්න වෙන්නේ. සමාජයේ ප්‍රධාන මතවාදයන්ට අභියෝග කරන්න මේ රටේ ලාංකික සමාජයේ යටපත් වෙච්ච බෙදුම්වාදයේ පිළිවෙත අදහස නැවත වතාවක් ඉස්මතු කරන්න මේ කාරණාව
ඉටුකරන ආකාරය අපි දකිනවා බණ්ඩාරනායක පිළිරුවේ ප්‍රතිපටියකින් බැඳීමට තරුණයෙක් කටයුතු කිරීම පිළිබඳව අපි විශේෂයෙන්ම කනගාටු වෙනවා මං හිතන්නේ දරුවා මේ අරගලයේ ස්වરૂපය වෙනත් පැත්තකට ගෙනියන්න උත්සාහයක් කළාද කියන ප්‍රශ්නය අපිට තිබෙන්නේ විශේෂයෙන්ම පසුගිය දිනවල ටැමිල් ගාඩියන් පුවත්පතේ පළ වුණා ඉන්දියාවේ බණ්ඩාරනායක පිළිරුවට හානි කළ යුතුයි පිළිරුව විනාශ කළ යුතුයි කියලා ඒක වෙනම මං හිතන්නේ මේ න්‍යාය පත්‍රයේ වෙනම න්‍යාය පත්‍රයක් කියන එක තමයි අපිට දැනගන්න තියෙන්නේ නිසා අපි මේ අරගලයේ දෙන තරුණ जनता